සිරු දිනා ඊට ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක මේ කතා බහ අපි මම හිතන්නේ අවුරුදු දෙකක් වගේ කාලයක් තිස්සේ ඔබත් එක්ක එකතු වෙලා සතියේ දවස්වල රාත්‍රී 8ට අපි ඔබත් එක්ක එකතු වෙනවා පුළුවන් විදිහට මේ කතා බහ තුළ අපි මේ වෙනකොට දෙවියන් වහන්සේ අපිට කතා කරන දේත් ඒ කාරණාවල් අවබෝධ කරගන්නත් ඒ වගේම දෙවියන් වහන්සේ අපිට අපෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියලා අවබෝධ කරගන්නත් උන්වහන්සේගේ වචනය තුළ අපි කතා බහක් ඇති කරගන්නවා වචනය පිළිබඳව කියන්න බෑ වචනය තුළ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් එක්ක වර්තමානයේ මේ 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 දවස්වල මොකද උන්වහන්සේ අපිට කියන්නේ ඉතින් ඒකයි අපි මේ දවස්වල නැත්තම් මේ වර්තමානයේ මේ මේ වෙනකොට කතා බහ තුළින් අපි කරමින් යන්නේ මේක අපේ බුද්ධිය වර්ධනය කරගන්නවත් අපේ දැනුම වැඩි කරගන්නවත් නැත්තම් අපි කාරණාවල් තව තව ඉගෙන ගන්නවත් නෙමෙයි ඉගෙන ගන්නවා තමයි නමුත් ඒක ඒකේ අරමුණ බුද්ධිය වර්ධනය කරගෙන දැනුම වැඩි කර ගැනීම නෙමෙයි මේකේ අරමුණ මේ ඉගෙන ගැනීම තුළ අරමුණ නැත්නම් මේ ඉගෙනවීම තුළ අරමුණ දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ අභිප්‍රාය උන්වහන්සේගේ හදවත දැන ගැනීම අවබෝධ කර ගැනීම ඒ විතරක් නෙමෙයි එතනින් නවතින්නේ නැහැ ඒක ක්‍රියාවට නැංවීම වැදගත් වෙන්නේ ඒක අවබෝධ කර ගන්නවා කියන්නේ එකක් ඒක ක්‍රියාවට නංවනවා කියන්නේ තව එකක් එතකොට ඒක තමයි මේ බලාපොරොත්තු වෙන්නේ මම ඔබට සිහි කරන්නම් අපි ගිය සතියේ මම කලේ දවස් 3ක් ඕගොල්ලොත් එක්ක එකතු වුණා කතා බහත් එක්ක ඒ දවස් 3 ඇතුළත අපි කතා කරපු දේවල් නැත්නම් ඔබත් එක්ක බෙදාගත්ත දේවල් මම හිතනවා ඔබට වැදගත් වෙන්නේ නැති කියලා ඒකෙම ඉදිරියට යන්න නැත මම අන්තිමට හම්බෙච්ච වෙලාවේ මම ඔයගලන්ට කිව්වා ගිවිසුම ගැන මම කතා කරනවා කියලා. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගත්. අපි ඒක දන්නවා. අපි සභාවට ගියහම අපි රැස් වෙන වෙලාවේදී අපි රොටි වලින් කුසලාණෙන් අපි සහභාගි වෙලා සිහි කරන්නේ ඒ ගිවිසුම. අලුත් ගිවිසුම යේසුස් වහන්සේ ඇති කරගත්තා. මොකක්ද ඒ ගිවිසුම? මොකක්ද ඒ ඇතුල් කරවෙච්ච ගිවිසුම? අපි එක තියනවද නැත්නම් අපි එක ඉෂ්ට කරනවද? මම කොටින්ම මං එදා කිව්වා මට මතකයි සමහර වෙලාවට ඔබ ගිවිසුමකට ඇතුල් වුණා කියලා නොදන්නව වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ගිවිසුම ගැන කතා කරන එක නැත්නම් ගිවිසුම කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ගිවිසුම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්. ඉතින් අද දවසේ ඉඳලා මේ සතියේ මම උත්සාහ කරනවා ඔබට ගිවිසුම ගැන කතා කරන්න. යේසුස් වහන්සේ අපිත් එක්ක ඇති කරගත්ත ඒ අලුත් ගිවිසුම අධ්‍යයනය කරන්න කලින් අත ඒ ගැන දැනගන්න නම් ඒක අවබෝධ කරගන්න නම් අපිට සිද්ධ වෙනවා ඊට ඉස්සල්ලා දෙවියන් වහන්සේ ඇති කරගත්ත ගිවිසුම් ගැන කතා කරන්න. මොකද ඒ ටික නැතුව මේක අවබෝධ වෙන්නේ නැහැ. ගොඩාක් ක්‍රිස්තියානි අයගේ වැරදි මතයක් තියෙනවා. අපි ඉන්නේ අලුත් ගිවිසුමේ. ඒ නිසා අපිට අලුත් ගිවිසුම තමයි වැදගත් වෙන්නේ කියලා බයිබලයේ වෙන් කරලා තියෙනවා. පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියලා කොටස් දෙකකට වෙන් කරලා ලියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ අලුත් ගිවිසුම කියලා ඒගොල්ලෝ අදහස් කරනවා මතේ පොතේ ඉඳලා තියෙන සුභාරංචි පොත අතරින් පටන් ගන්න මේ පොත් ටික. ඒ ටික විතරයි අපිට අදාළ පරණ ගිවිසුම අදාළ නැහැ කියලා. සමහර අය කියනවා අලුත් ගිවිසුමේ සුභාරංචි පොත් හතර විතරයි වැදගත්. අනිත් ඒවා කිසි දෙයක් වැඩක් නැහැ. පරණ ගිවිසුම තමයි වැදගත් කියලා. සමහර අය කියනවා අලුත් ගිවිසුමේ අලුත් දෙයක් නැහැ. ඔක්කොම තියෙන්නේ පරණ ගිවිසුමේ තිබිච්ච ඒවා අලුත් ගිවිසුමට ඇවිල්ලා කියලා. නෑ. අපි බලමු. අපි බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා බයිබලය ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් මේ එකතු කරන ලද පොත් ටික මෝසස්ගේ පොත් පහේ ඉඳලා එළිදරව් පොත දක්වා මේ එකතු වෙලා තියෙන හැම පොතක්ම හැම ලියවිල්ලක්ම හැම වචනයක්ම ඊටාම වැදගත්. ඒකේ කිසි දෙයක් අපිට අයින් කරන්න බෑ. පරණ ගිවිසුම කියලා පරණ දේ අයින් කරන්නත් බෑ. මේ මොකද අලුත් ගිවිසුමේ අලුත් දෙයක් නැහැ කියලා අලුත් ගිවිසුම අයින් කරන්නත් බෑ.
මේ ඔක්කොම වැදගත් අපිට අවශ්‍යයි ඒකයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට දුන්නේ ඒක ඉතින් ඒක නිසා අලුත් ගිවිසුම යේසුස් වහන්සේ ඇති කරගත්තා වූ අලුත් ගිවිසුම මොකක්ද කියලා වටහා ගන්න නම් අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ කොහොමද ආරම්භයේ ඉඳලා ක්‍රියා කරේ කියලා දැනගන්න මේක ප්‍රොග්‍රෙෂන් එක නැත්නම් මේක ප්‍රගතියක් මේක අපි ඉදිරියට යෑමක් නැත්නම් මේක ආරම්භයේ ඉඳලා කොහොමද උන්වහන්සේ සෙනගත් එක ගනුදෙනු කරේ මිනිස්සයා එක්ක කොහොමද ගනුදෙනු කළේ මිනිස්සයාගෙන් බලාපොරොත්තුනේ මොකද්ද උන්වහන්සේගේ අභිප්‍රායන් මොනවාද මෙන්න මේවත් එක්ක ගිවිසුම කොහොමද ඇති කරගත්තේ ගිවිසුම් කීයක්ද කොච්චරක්ද කාත් එක්කද අන්න ඒ ප්‍රොග්‍රෙෂන් එකේ ප්‍රගතිය අපි මං හිතනවා අවබෝධ කරගන්න අවශ්‍යයි යේසුස් වහන්සේ අපිත් එක්ක ඇති කරගත්ත ගිවිසුම මොකක්ද කියලා හරියට තේරුම් ගන්න හරියට තේරුම් ගන්න. නැත්තම් අපිට පුළුවන් ආ යේසුස් වහන්සේ මාත් එක්ක මේ කියන්න පුළුවන්. නෑ නෑ නෑ. ඒක හරියට වටේන්න නම් ඒක අවබෝධ කරගන්න නම් වටහා ගන්න නම් අපිට සිද්ධ වෙනවා මුල ඉඳලම උන්වහන්සේ මිනිස්යත් එක්ක ඇති කරගත්ත ගිවිසුම් ගැන කතා කරන්න. අපි එතන ඉඳලා ඒක නිසා අපි අද ඉඳලා උත්සාහ කරනවා ඒ දේ කරන්න. මේ වෙනකොට නැත්තම් යේසුස් වහන්සේ අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න කලින් දෙවියන් වහන්සේ විවිධ අවස්ථාවන් වලදී මනුෂ්‍යත් එක්ක ගිවිසුම් හතරක් ඇති කරගත්තා. යේසුස් වහන්සේ තමයි පස්වෙනි එක. එතකොට අපි ආරම්භයේ ඉඳලා බලමු දෙවියන් වහන්සේ කොහොමද ගිවිසුම් ඇති කරගත්තේ කියලා. මොන වගේ ගිවිසුම්ද කියන එක. ඉස්සල්ලාම දෙවියන් වහන්සේ ඇති කරගත්ත ආදම් එක්ක ගිවිසුමක්. මොකද ආදම් දෙවියන් වහන්සේ විසින් හැදුවා. දෙවියන් වහන්සේගේ ස්වරූපයට. මිනිස්සෙක් හිටියේ නෑ පොළවේ ඒ වෙනකොට. එනිසා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් මිනිස්සෙක් ඇති කරා. මිනිස්සයා කියන වචනේ තමයි ආදම් කියලා කියන්නේ. හිබ්‍රු භාෂාවෙන් ආදම් කියලා කියන්නේ මිනිස්සයා කියන එකට. ඒතර ඒක යාගේ නම හැටියට ආවට ඉස්සලා මිනිස්සයා නිසා යට මිනිස්සයා මෑන් ආදම්. එතකොට ඒ ආදම් එක්ක නැත්නම් මිනිස්සයා එක්ක ඇති කරගත්ත ඉස්සල්ලාම ගිවිසුම උන්වහන්සේ ඇති කරගත්ත විදිය අපි ඉස්සලා බලමු. මොකද එතනින් අපි ආරම්භ කරමු. මොකද උප්පත්ති පොතේ නැත්නම් ආරම්භයෙන්ම අපි ආරම්භ කරමු. හොඳයි. මෙන්න උප්පත්ති පොතේ 2:16 අපි දකිනවා දෙවියන් වහන්සේ මිනිස්සයාට කතා කරා. මේ 16ට එන්න කලින් අපි දන්නවා දෙවියන් වහන්සේ මිනිස්සයව හැදුවා, මිනිස්සයාට ආශිර්වාද කරා. ඒ ඔක්කොම ලියලා තිනවා. මේ අපි අනිත් එක අමතක කරන්න අරකයි මේ පොත ලියන්නේ. නැත්නම් මේ කතන්දරේ ලියන්නේ මේ ආදම් දෙවියන් වහන්සේ ආදම්ව හදපු විදිය ඇති කරගත්ත ගිවිසුම් මේ සියලු දේ ලියන්නේ මෝසස්. ඒක නිසා අපි ඒක අමතක කරන්නත් නරකයි. ඒ නිසා එතනදී ලියන්නේ සාරාංශගත වූ දේ. මෝසස් ලියන්නේ. එතකොට මෙතනට එන්න කලින් දෙවියන් වහන්සේ මිනිස්යාව නිර්මාණය කරා, මිනිස්යාව හැදුවා, මිනිස්යාට ආශිර්වාද කරා. ඊට පස්සේ මිනිස්යාට මොකද උයනක් හැදුවා, ඒදන් උයන කියලා. ඒ ඒදන් උයන තුල දෙවියන් වහන්සේ මිනිස්යාව ස්ථාපිත කරා. ස්ථාපිත කරලා දැන් මෙන්න දෙවියන් වහන්සේ මිනිස්යාට කතා කරනවා. දැන් මොකද ගිවිසුමක් ඇති කරගන්න නම් යම් කිසි ආඥාවක් හරි නැත්නම් එකඟතාවයකට එන්න ඕනේ මොකක් හරි දෙයක් ගැන. දැන් ගිවිසුම කියලා කියන්නේ ඒකයි. කවිනන්ට් එකක් නැත්නම් ගිවිසුමක් කියන්නේ දෙපාර්ශ්වයක් අතර ඇති කර ගන්නා වූ එකඟතාවයක් යම්කිසි කාරණයක් උදෙසා. දැන් මේ දෙවියන් වහන්සේගේ ගිවිසුම කියනකොට ඒක හැම වෙලාවෙම දෙවියන් වහන්සේ තමයි ඒ ගිවිසුම ඉදිරිපත් කරන්නේ. ඉදිරිපත් කරලා මනුෂ්‍යයාට උන්වහන්සේ ඒ ගිවිසුම තුළ ඉන්න පිණිස නැත්නම් ඒකට එකඟ වෙන පිණිස මනුෂ්‍යයව මනුෂ්‍යයා ඉදිරියේ ඒක තියෙනවා. දැන් ආදම් කියන්නේ පළවෙනි මනුෂ්‍යයා. ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ ආදම් එක්ක මේ ගිවිසුම ඇති කර ගන්නකොට ආදම් තුල තිබුණේ දෙවියන් වහන්සේගේ ස්වරූපය. හරි ඒක අමතක කරන්නත් නරකයි. ආදම් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් ඉඳද්දි පාපයට වැටෙන්න කලින් තමයි මේ ගිවිසුම ඇති කරගන්නේ. හරි එතකොට ඒ ගිවිසුම ඇති කරගත් ස්ථානය තමයි මෙන්න මේක. මෙතන තමයි ආඥාව දෙන්නේ. මොකද ගිවිසුමක් එක්ක හැම වෙලාවෙම ආඥාවක් එනවා. ආඥාවක් හෝ ආඥාවන් එනවා. හරි. ඒ වගේම පොරොන්දු තියෙනවා ගිවිසුමක් එක්ක. හරි. එතකොට දෙවියන් වහන්සේ මොකද කරන්නේ? මිනිස්යාත් එක්ක ගිවිසුමක් තමයි මේ ඇති කරගන්නේ. උන්වහන්සේ කතා කරලා කියනවා ස්වාමී වූ දෙවියන් වහන්සේ මිනිස්යාට ආඥා කරමින් කමාන්ඩඩ් ආඥා කරමින්
නුඹට උයනේ සියලු ගස් වලින් කැමැති ලෙස කන්ට පුළුවන්. හරි ඊළඟ පදේ 17 ඊළඟ පදේ කියනවා නමුත් එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය මක් නිසාද එයින් කෑ දවසේ ඒකාන්තයෙන් නුඹ නසින්නේයි කිසේක. දැන් මේක තමයි ආදම් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ දෙවියන් වහන්සේගේ ආඥාව. උන්වහන්සේගේ ආඥාව. දැන් උන්වහන්සේ ආදම්ට කතා කරලා කියනවා මෙන්න තියෙනවා. දෙවියන්සේ ආශිර්වාද කරා ආදම්ට ආශිර්වාද කරලා කිව්වා වර්ධනය වෙන්න මල්ටිප්ලයි වෙන්න වැඩි වෙන්න බෝ වෙන්න ගහකොළ සියල්ල යටත් කොට පාලනය කරන්න. ඒක තියෙනවා එකේ උපත් පොතේ එකේ අපි දකිනවා ඒක තියෙනවා 27 වෙනි පදේ ඉඳලා ඒ ටික තියෙනවා එතන ආශිර්වාද කරා ආශිර්වාද කරලා මේ මුළු මුළු ඔක්කොම යටත් කරගන්න කියලා කිව්වා පාලනය දුන්නා පක්ෂීන් කෙරෙහි පාලනය දුන්නා මේ ඔක්කොම දීලා මෙන්න ආඥාව මොකද ආඥාව යහපත සහ නපුර දැනගැනීමේ ගහෙන් මොකද ඒකත් එක්ක තිබුණා ජීවන වෘක්ෂෙන් කන්ට පුළුවන් හැබැයි යහපත සහ නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපා කියලා ආඥාවක් දෙවියන් වහන්සේ ආදම්ට දෙනවා එහෙම දීලා කියන එකේ විපාකයක් ඔබ කන්ට එපා එකට කීකරු වෙන්න හැබැයි ඔබ අකීකරු වුණොත් මොකද්ද වෙන්නේ ඒන් කෑ දවසේදී ඒ කාන්තේම නුඹ නසිනවා කියන්නේ මැරෙනවා you will die දැන් මේකෙන් අදහස් කරනවා කාරණා දෙකක් එකක් තමයි ශාරීරික වූ මරණය මොකද දෙවියන් වහන්සේ ආදම්ව හැදුවේ මැරෙන්න නෙමෙයි හැබැයි ස්වභාවික ශාරීරික මරණය ඔබට එනවා කියන එකත් දෙවියන් වහන්සේ කිව්වා ඒ වගේම තමයි දෙවනි මරණය මොකද නුඹ අකීකරු වුණාම ඒක පාපයක් වෙනවා පාපය නුඹව ගිනිවිලට අරන් යනවා දැන් ඒක තමයි අර්ථ දෙක වෙන්නේ හරි ආත්මිකව මැරෙනවා ඒ වගේම ස්වභාවිකවත් මැරෙනවා හරි ඒක තමයි විපාකය මොකේ විපාකයද අකීකරු වීම විපාකය ඒතත් දෙවෙනස බලාපොරොත්තු වුණේ ආදම්ගෙන් අකීකරු වීම මොකටද කීකරු වෙන්නේ එක ආඥාවයි දුන්නේ එක ආඥාවයි යහපත හා නපුර දැනගත්න පුළුවන් ගහක් තියෙනවා අන්න ඒකෙන් කන්ට එපා එක ආඥාවයි එක ආඥාවයි ගිවිසුමේ තිබුණේ හරි හැබැයි අපි දන්නවා ආදම් ඒවා මේ දෙන්නම මේ ආඥාවට අකීකරු වෙලා ඒ ගිවිසුම කැඩුවා දෙවියන් වහන්සේ කටි කරගත්තා මොකද වුනේ මිනිස්යා එදනුවෙන් ඈත් වුණා දුරස් වුණා දෙවියන් වහන්සේගෙන් දුරස් වුණා පාපයට වැටුණා දෙවියන් වහන්සේගේ ස්වභාවයෙන් මහිමයෙන් ඈත් වෙලා යක්ෂයාගේ ස්වරූපේ නැත්තම් කීකරු වුණ යක්ෂයාගේ ස්වරූපය මිනිස්යා තුල ඇති වෙන්න ගත්තා ස්වභාවය ඇති වෙන්න ගත්තා දැන් ඒක තමයි විපාකය ඒ විපාකය නැත්තම් ඒකේ ප්‍රතිඵලයක් ලෙස අපි දකිනවා අවුරුදු ගානකට පස්සේ අවුරුදු 100 ගානකට පස්සේ අපි දකිනවා නෝවාගේ කාලයේදී දෙවියන් වහන්සේ මුළු මිනිස් වර්ගයාව සම්පූර්ණයෙන් විනාශ කරන්න තීරණය කරනවා හරි ඒක අපි දකිනවා උප්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි දකිනවා ඒක මගේ ආත්මය මිනිස්යා සමග මේ වගේ නිතරම ගත කරන්න බෑ මිනිස්යා පාපිෂ්ඨයි දුෂ්ටයි කියලා දෙවියන් වහන්සේ සම්පූර්ණ මිනිස් වර්ගයා විනාශ කරන නමුත් එක පවුලක් නෝවා විතරක් දෙවියන් වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨව සිටියා කියලා අපිට දකිනවා ඒ නිසා නෝවා විතරක් ඉතුරු කරගෙන මුළු ලෝකෙම මුළු සතුන් එක එක්කෙනාගෙන ඔගොල්ලෝ දන්නවා ඒ කතාව සම්පූර්ණ මුළු ලෝකය විනාශ කරා නෝවා ඒ දරුවන් භාර්යාවන් නෝවාගේ භාර්යාව සහ හැම සත්ව වර්ගයෙන්ම ජෝඩුව ජෝඩුව අරගෙන ඒ අය විතරක් ඉතුරු වෙලා අනිත් මුළු ලෝකය එහෙම් පිටින්ම දෙවියන් වහන්සේ විනාශ කරා ඒ ජල ගැල්ම අවසානයේදී අපි දකිනවා දෙවනි ගිවිසුම දෙවියන් වහන්සේ ඇති කරගන්න මිනිස්යත් එක්ක මිනිස් වර්ගයත් එක්ක මම එහෙම කියනවා දැන් අපි දන්නවා ආදම් එක්ක ගිවිසුම ඇති කරගන්නකොට ආදම් තමයි ලෝක ජනගහණය මනුෂ්‍යයෙකුට හිටියේ ආදම් විතරයි. ඒතකොට දෙවියන්වහන්සේ ආදම් එක්ක තමයි ඒ ගිවිසුම ඇති කරගත්තේ. එක්කෙනා හිටියේ. එයාත් එක්ක ඇති කරගත්ත ගිවිසුම.
දැන් නෝවගේ ජල ගැල්මෙන් පස්සේ මිනිස්යන්ට ඉතුරු වෙලා හිටියේ 8 දෙනයි. නෝවගේ පුතු 3 දෙනා, භාර්යාවන් 3 දෙනා, නෝවා සහ නෝවගේ භාර්යාව. මේ 8 දෙනා. මේ 8 දෙනාගෙන් ප්‍රධානියා වන නෝවා එක්ක තමයි දෙවියන් වහන්සේ ඊළඟ ගිවිසුම ඇති කරගන්නේ. ඒක තියෙන උපපති පොතේ 9 12 වෙනි පදේ. දැන් මේ ජල ගැල්මෙන් පස්සේ දෙවියන් වහන්සේ නෝවට කතා කරලා නෝවාව දැවෙන් එළියට යන්න කියලා ගොඩක් දේවල් සිදු වෙලා දැන් මේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ඇත්තටම 8 ඉඳලා තමයි කතා කරලා කියනවා මොකද අපි කියවන්නේ 12 ඉඳලා හරි දෙවියන් වහන්සේ නෝවට කතා කරනකොට 8 වෙනි පදේ ඉඳලා තමයි කතා කරන්නේ ඒක පස්සේ කියවන්න 12 වෙනි පදේ ඉඳලා අපි කියවමු ඒකේ තියෙනවා මෙන්න මේම 9 12 දෙවියන් වහන්සේ මා සහ නුඹලාද නුඹලා සමග සිටින්නා වූ සියලු පණ ඇති between me and නුඹලා නෙමෙයි යා එතන වැරදි between me and you මා සහ නුඹ සමග සහ නුඹත් එක්ක ඉන්න සියලු ජීවමාන සත්වයන් එක්කද සියලු પરම්පරාවලටද මා විසින් කරන මාගේ ගිවිසුම මෙයයි දැන් ගිවිසුමක් ඇති කර ගන්නවා කියලා කිව්වා මුලින් 8 වෙනි පදේ මම නුඹත් එක්ක ගිවිසුමක් ඇති කර ගන්නවා කියලා කිව්වා ඒ ගිවිසුමට සලකුණක් දුන්නා ලකුණක් දුන්නා දැන් ලකුණ තමයි ඊළඟ පදේ කියනවා මාගේ දේ දුන්න මයි රේන්බෝ දුන්න නෙමෙයි සිංහල බයිබලේ වැරදි දුන්න නෙමෙයි රේන්බෝ දේ දුන්න වලාකුලෙහි තියනවා මොකද ඒක මා සහ පොළවේ අතර ගිවිසුමේ ලකුණක් පිණිස වන්නේය දෙවියන් වහන්සේ නෝවත් එක්ක ඇති කරගත්ත ගිවිසුමේ සලකුණ සංකේතය ලකුණ තමයි දේ දුන්න හරි ගිවිසුම තමයි ඊට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේ මා නෝවත් එක්ක ඇති කරගත්තේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා සමාවෙන්න 9:1 එතන ඉඳලා පටන් ගන්න 9 පළවෙනි පදේ ඉඳලා මෙන්න මේ 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 මේක තමයි දෙවියන් වහන්සේ ගිවිසුමට කතා කරලා කියන්නේ 9:1 කියනවා දෙවියන් වහන්සේ නෝවටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශිර්වාද කොට නුඹලා සඵල වෙමින් බෝවි පොළව පූර්ණ කරන්න හරි ඊට පස්සේ ඊළඟ පදේ කියලා කියනවා නුඹලා ගැන බයත් නුඹලා ගැන තැතිගැන්මත් පොළවේ සියලු මුර්ගයන් කෙරෙහි සහ ආකාශයේ සියලු පක්ෂීන් කෙරෙහි වන්නේය භූමිය පිට බහුලව හැසිරෙන බහුලව කියන්නේ භූමිය පිට හැසිරෙන සියල්ලෝද මුහුලේ මුහුදේ සියලු මත්ස්‍යෝද නුඹලා අතට බාර දෙන ලද්දෝය ඊළඟ පදේ ඊට පස්සේ කියනවා එහා මෙහා යන පණ ඇති සියල්ල නුඹලාට ආහාර වන්නේය නිල් පලා ಜಾති මෙන් උන් සියල්ල මම නුඹලාට දුනිමි දැන් මම පොඩ්ඩක් සිහි කරන්නම් ආදම්ට ආදම් එක ගිවිසුම ඇති කරගන්නකොට දෙවියන් වහන්සේ ආදම්ට කියනවා ගස්වල ගෙඩි සහ පලා තමයි නුඹට ආහාර කියලා හරි ආදම්ගේ ආහාරයට දෙවියන් වහන්සේ දුන්නේ ඒ ගිවිසුමට අනුව ආදම්ගේ ගිවිසුමට අනුව ගෙඩි සහ පලා ಜಾති හරි මස් මාංශ නෙමෙයි සතුන් පවා තනකොළ කෑලේ ගිවිසුමට අනුව නමුත් අපි දන්නවා මිනිස්සයා ගිවිසුමෙන් ඈත් වෙච්ච ගමන් ඒක වෙනස් වුණා සතුන් එකිනෙක මරාගෙන කන්න ගත්තා නමුත් නෝවගේ ගිවිසුමේදී නෝවත් එක්ක ඇති කරගන්න ගිවිසුමේදී දැන් නෝව තමයි ලෝක ජනගහනේ නෝව සහ යාගේ පුතුන් 3 දෙනා සහ භාර්යාවන් 3 දෙනා නෝවගේ භාර්යාව මේ අය තමයි ලෝක ජනගහනේ මේ ලෝකේ ඒ 8 දෙනා විතරයි මිනිස්යන් ඇදලා ඉන්නේ අනිත් සියලුම මිනිස්යන් විනාශ වෙලා ගියා හරි එතකොට ලෝක ජනගහනයත් එක්ක නැත්තම් ලෝකයේ සිටින මිනිස්යත් එක්ක දෙවියන් වහන්සේ මිනිස් වර්ගයත් එක්ක මම එහෙම කියන්නම්කෝ මිනිස් වර්ගයත් එක්ක දෙවියන් වහන්සේ ඇති කරගන්න ගිවිසුමේ එක කොටසක් තමයි මිනිස්යාගේ මේ පොළවේ අවශ්‍යතාවය මේ පොළවේ අපිට මිනිස්යාට අවශ්‍ය දේ ආදම්ට දුන්න කොළ ජාති කන්න නෝවට කතා කරලා කියනවා එහා මෙහා යන පණ ඇති සියලු සතුන් නුඹලාට ආහාර පිණිසයි අර පලා ජාති දුන්නා වාගේ මම සතුන්ව කන්ට නුඹලාට ගිවිසුමට අනුව අවසර දෙනවා එහා මෙහා යන පණ ඇති සතුන් බයිබලේ තියෙන එකයි every moving thing හැම moving එහා මෙහා යන සතුන් කන්න දෙවියන් වහන්සේ නෝවට ගිවිසුමේ
दुन्ना ममने में क्या ने मोसस लिए पु उपपत्ति पुते दें मैं कहता मैं देवनी की विषुमा दें अभी दाखिन हुआ मैं कहता एक का देवियाँ महान से के पोरंदु आती ना मुकद्द पोरंदु हरे मैं कहता एक तीनों उप पोरंदु आ मुकद्द गिविसुमा तेक का हम विलाय मा मातक त्यागन्नो ने मिन्न में दे देवियाँ महान से मानुष्य तेक का गिविसुमा कहते करगन्ना हैम विलावे मा आक्न्यावक तीनों एकक खो देका एक कम तीनों पोरंदु एकक खो देका इट वैडी वे नत बोलवा पोरंदु वतमाई मैं ऐतिक रगत्ता गिविसु में पोरंदु पढ़ा किन्ना अभी क्या वमु पहलवे इंदला पहलवा नमे पहलवा एविट माहा नुबलाद सियलु आकारे मांशमय वु हेम पनायति सत्वयंद अतरहि अत्तावु मागे गिविसुम सिही करान्ने में वतुर करन कोटगेन सियलु सतुन विनाश नोवेन पिनिस तवत जल गैल्मक नोवन्नेय मम आपहो जल गैल्मकिन लोकय विनाश कराने नह पोरंदु पोरंदु गिविसुमे एकट सलकुन तमाई मुकद्द रेनबो एक दे दुन्न एतकोट गिविसुम अति करगन्नो मागे गिविसुम अनुबत् एक अति करगन्नो किला देवनसे कीनो हरि देपार्श्वयत् एक उन्वासे कीनो आशीर्वाद करनो बो वेन्न वर्धनय वेन्न पोरंदुव तमाई मुकद्द नैवत मम वतुरेन लोकय विनाश कराने ने वहाँ से आदत ताऊर दो दहस करना गिहिल लते पोरंदु ए विधि टमती लतीनो इड पसे लोके विनाश बुन्ने वातुरे द मेक तमाई देवनी की विसुमा देवियाँ वहाँ से मानुष्य आते कैथी करगत्ता इड पसे देवियाँ वहाँ से गिविसुमा कैथी करगान्नो अब्राहम कीला मानुष्य के द मुकद अपि दाखिनो में नो वागे पसे गिविसुमा कैथी करगत्ता नो वागे පුතුන් විසින්ම දෙවියන් වහන්සේට විරුද්ධව දේවල් කරනවා දෙවියන් වහන්සේව උදහස් වෙන දේ කරනවා දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගහනවා මේ දේවල් සිදු වෙනවා ජීවිසුම කඩා දමනවා මිනිස්සු දෙවියන් වහන්සේ ඒ නිසා අවුරුදු ගාණක් ගියාට පස්සේ ඌර් ප්‍රදේශයේ වාසය කරපු ආබ්‍රහම් කියලා කෙනෙක් දෙවියන් වහන්සේ කැඳවනවා गिविसुम कति करना एक दुलस्वी परीक्षे देमद आब्रहम एक दिव्यान से क्रिया करेल उत्पत्ति पोते दाहत्नि पदे तम खीयवाण्या उत्पत्ति पोते अखिन दुलस्वी परीक्षे देला दिव्यान से आब्रहम एक कथाकर लखीयन नमुद दिव्यान से गिविसुम कति करो आब्रहम एक दाहत्नि परीक्षे दे कतो पैदा कथाकर दाहते नमवेनी पदे उत्पत्ति दाहते नमय मे तमाय देवियन वहां से मनुष्य ने कैति करगा न तुंगवेनी गिविसुम आब्राहमिक देवियन वहां से आब्राहम कथा कोट नुबद नुबे पशु सिटीन नुबे वंशेद तमनगे परंपरावाणी मागे गिविसुम रक्षा कलयुत एज फॉर यू यू शैल कीप माई कविनट You and your descendants. एक याने देवियाँ वहाँ से कि गिविसुमा तियागान तो ओने कियला देवियाँ वहाँ से आब्राहम टक कियला कीना. This is my covenant. इलग पादे. दहावेनी पादे. मैं आई या गिविसुमा. मुकाद्दे गिविसुमा. माद नुबला सहा नुबेन पसु नुबे वंशेद समग्र अतरे ही नुबला विसिन रक्षा कलयुतु मागे गिविसुमनाम. गिविसुमनाम. एक गिविसुमे लाकुना. साइन ने का. मुकाद्दे. පිරිමින් චර්මච්ඡේදනය කිරීමයි. දැන් නෝවත් එක ඇති කරගත්ත ගිවිසුමේ ලකුණ උනේ රේන්බෝ එක. ආබ්‍රහම් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. මොකද ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ දෙන පොරොන්දු
උන්වන්සේ කතා කරලා කියනවා පොඩක් ආපස්සට යන් අපි හරි පොඩක් ආපස්සට යම් එකේ 17 එකේ ඉඳලා කියවුවොත් මම මේ ගිවිසුම ළඟට ආවේ ඕගලන්ට ගිවිසුම ගැන පෙන්නන දැන් අපි යන් ගිවිසුමේ අඩංගු කාරණා මොනවාද මොකද්ද ගිවිසුමේ අඩංගු කාරණා ආබ්‍රහම අනුනම අවුරුද්දට පැමිණි කල දෙවියන් වහන්සේ ආබ්‍රහමට පෙනී මම ਸਰව පරාක්‍රම වූ දෙවියන් වහන්සේය මා ඉදිරියේ සිංහලෙන් වැරදි එක දාලා තිනවා ට්‍රාන්ස්ලේෂන් එක වැරදි මම කියනවා walk before me and be blameless නිදොස් වෙන්න මා ඉදිරියේ නිදොස්ව ගමන් කරන්න ජීවත් වෙන්න හැසිරෙන්න දෙවියන් වහන්සේ ශුද්ධ නිසා උන්වහන්සේ කතා කරලා කියනවා මා ඉදිරියේ නිදොස් වෙන්න ඔක තමයි ආඥාව walk before me and be blameless හරි මම මහෝත්තම වූ දෙවියන් වහන්සේ හරි මා ඉදිරියේ නිදොස්ව ජීවත් වෙන්න මේක තමයි ආඥාව ගිවිසුමේ ආඥාව ඒක දුන්නට පස්සේ ඒකට කියලා කියනවා දෙක ඊළඟ පදේ මා සහ නුඹ අතරේ මාගේ ගිවිසුම පිහිටුවා අතිශයින්ම නුඹ වර්ධනය කරන වැඩි කරන මේ කියන්නේ මල්ටිප්ලයි කරනවා මම නුඹව වර්ධනය කරනවා සාපලවත් කරනවා නැත්නම් නුඹව වැඩි කරනවා ඊට පස්සේ තුන්වෙනි පදේ එවිට ආබ්‍රහම් මුණින් වැටි දෙවියන් වහන්සේ ඔහු සමග කතා කරමින් වැටුනේ දෙවියන් වහන්සේ ඔහු සමග කතා කරන්නේ ආබ්‍රහම් මොකද කරන්නේ මුණින් වැටුණා කියන අදහස් කරන්නේ පිළිගත්තා යටහත් වුණා නමස්කාර කළා දෙවියන් වහන්සේ ඉදිරියේ ඊට පස්සේ උන්වහන්සේ මොකද කියන්නේ බලව මාගේ ගිවිසුම නුඹ සමගය නුඹ බොහෝ ජාතීන්ගේ පියාවන්නේය දැන් මේක තමයි ගිවිසුම මේක තමයි දෙවියන් වහන්සේ ඇති කරගන්න ගිවිසුම හරි නුඹ බොහෝ ජාතීන්ගේ පියාවේ පියෙක් වෙන්න යනවා ඊට පස්සේ පස්වෙනි පදේ නුඹේ නාමය තවත් අබ්‍රහ්මයයි නොකියන ලබා කියන ලෝ ලබන්නේය නුඹේ නාමය ආබ්‍රහම් වන්නේය මක්නිසාද නු මම නුඹ බොහෝ ජාතීන්ගේ පියා කරමි කියලා කියනවා නම් වෙනස් කරනවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා වස්තුවෙන් ගොඩක් දේවල් වලින් හැබැයි මෙතන කියනවා ගිවිසුම තමයි මම නුඹව ජාතීන්ගේ පියා බොහෝ ජාතීන්ට ආශිර්වාදයක් කරනවා ඊළඟ පදේ කතා කරලා කියනවා මම නුඹ අතිශයින් බෝවෙන්ට නෙමෙයි අත්තටම කතා කරන්නේ ජාතීන් ෆෘට්ෆුල් වෙනවා ඒ කියන්නේ වර්ධනය වෙනවා and I will make nations of you මම නුඹගෙන් ජාතීන් බිහි කරන්න යනවා ඔයා තුලින් මම ජාතීන් බිහි කරන්නට යනවා රජවරු නුඹෙන් නික්මෙන්නට යනවා හරි මේ තමයි පොරොන්දු ඒ වගේම ගිවිසුම ඇති කරගත්ත ආබ්‍රහම් එක්ක දැන් ඔහොම කතා කරලා තමයි අපි දැක්කේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා සයින් එක ගිවිසුමේ ලකුණ සලකුණ තමයි හැම පිරිමි දරුවෙක්ම චර්ම ඡේදනය කරන්න ඕනේ දවස් 8 ඒක තමයි ආබ්‍රහම් එක්ක ඇති කරගත්තා වූ ගිවිසුමේ ලකුණ සංකේතය නෝවායික ඇති කරගත්ත ගිවිසුමේ සංකේතය රේන්බෝ එක ආබ්‍රහම් එක ඇති කරගත්ත ගිවිසුමේ සංකේතය චර්ම ඡේදනය දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියපු විදිහටම ආබ්‍රහම්ට දරුවෙක් දීලා ආබ්‍රහම්ට සහ සාරට දරුවෙක් දීලා වයස අවුරුදු 100දී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ වයස අවුරුදු 100දී දරුවෙක් දීලා ඒ දරුව හරහා ඊසා කරහා ජාතියක් බිහි කරනවා යාකොබ්ගේ පුත්‍රයන් තුලින් මෙන්න ඊශ්‍රායල් කියන ජාතිය නැත්නම් යුදෙව් කියන ජාතිය බිහි වුණේ ඒ ආකාරයෙන් ඊශ්‍රායල් සෙනග දැන් මේ සෙනගත් එක්ක තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න හැබැයි ඊට ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ හතරවෙනි ගිවිසුම ඇති කරගන්නවා සෙනගත් එක්ක දැන් ආබ්‍රහම් එක ගිවිසුම ඇති කරගත්තා ඒකේ තිබුණේ එක ආඥාවයි මොකද නිදොස්ව මා ඉදිරියේ ජීවත් වෙන්න මගේ ඉදිරියේ නුඹ නිදොස්ව සිටින්න එච්චරයි කිව්වේ මම නුඹට ආශිර්වාද කරනවා මම නුඹව වර්ධනය කරනවා මම නුඹව ජාතීන්ගේ පියා කරනවා නුඹ තුලින් ජාතීන් බිහිවෙන්න සලස්වනවා හරි අන්න ඒ ජාතීන් අතරෙන් විශේෂිත වූ පොරොන්දු වේ දරුවා තුලින් බිහි වුණා වූ ජාතිය තමයි
ඊශ්‍රායල් ජාතිය. අන්න ඒ ඊශ්‍රායල් ජාතිය අපි දකිනවා ඊජිප්තුවට ගිහිල්ලා ඉන්නකොට අවුරුදු 400ක් වුණ ඊජිප්තුවේ වහල් කමේ සිටිනවා. දෙවියන් වහන්සේ ඒ සෙනග වර්ධනය වෙන්න වැඩි වෙන්න ඉඩ හැරලා ආබ්‍රහම්ට කියපු විදිහටම මිලියන 3ක් වගේ සෙනගක් දෙවියන් වහන්සේ ඊජිප්තුවෙන් එළියට අරන් එනවා. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුවක් ඉෂ්ට කරන පිණිස. ඒ තමයි ඊශ්‍රායල් කියන රට වර්තමානයේ ඒ කාලේ කානාන් දේශය කියලා කිව්වේ. අන්න ඒ භූමි ප්‍රදේශය, ඒ පොළවේ ඒ කොටස භූමිය දෙවියන් වහන්සේ ඊශ්‍රායල් වරුන්ට උරුමයක් කොට දෙන්න අර ඊජිප්තුවේ වහල් කමෙන් මුදවාගෙන එන්න දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ඒකට ප්‍රධාන වෙච්ච මිනිසයා තමයි මෝසස්. එතකොට දෙවියන් වහන්සේ මෝසස් තුලින් සෙනගයික් ඇති කරගත්ත කිවිසුමක් එක. අතු මෝසස් එක්ක කිවිසුමක්ම නෙමෙයි. ආබ්‍රහම් එක්ක ඇති කරගත්තා වගේ එක පුද්ගලයෙක් එක්ක නෙමෙයි දෙවියන් වහන්සේ කිවිසුම ඇති කරගත්තේ. මෝසස් හරහා මෝසස්ගේ මැදිහත්කාරකමෙන් ඊශ්‍රායල් සෙනගත් එක්ක ඇති කරගත්ත කිවිසුමක්. දැන් මේක තමයි අපි බොහෝ විට පරණ කිවිසුම කියලා කතා කරන්නේ. ක්‍රිස්තියානිය ගොඩක් පරණ කිවිසුම ඕල් ටෙස්ටමන්ට් ඕල් කවිනන් කියලා කතා කරන්නේ මේ මෝසස් එක්ක ඇති කරගත්ත නැත්නම් මෝසස් මැදිහත්කාරකමින් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනගත් එක්ක නැත්නම් ආබ්‍රහම්ගේ දරුවන් එක්ක සිළු දෙනත් එක්ක ඇති කරගත්ත කිවිසුම. ඒක ඇති කරගත්ත විදිහ ගොඩක් ලොකු විස්තරයක් තියෙනවා. අපිට ඔක්කොම කතා කරන්න වෙලාව නැහැ මේ වෙලාවේ. නමුත් නික්ම යාම පොතේ අපි පොඩ්ඩක් බලමු එක කොහොමද දෙවියන් වහන්සේ ඇති කරගත්තේ කියලා. දැන් දෙවියන් අපි දකින්න අපි දන්නවා දෙවියන් වහන්සේ මෝසස් වරංගියා කන්ද උඩට මේ හොරෙබ් කන්ද උඩට අරන් ගිහිල්ලා දෙවියන් වහන්සේ සම්පූර්ණ කිවිසුම මෝසස්ට දුන්නා. මෝසස් එක ලිව්වා. හරි. මෝසස් එක ලිව්වා. ලියපුවා තමයි මේ ලෙවි කතාවේ ගණන් කතාවේ ද්විතීය මේ වල තියෙන්නේ. මොසස් ලිව්වා කිවිසුම. දැන් ඒ ලියපු දේ මොසස් දෙවියන් වහන්සේ සෙනගට කතා කරලා කියනවා. දෙවියන් වහන්සේ මොසස්ට කතා කරලා කියනවා සෙනගට කියන්න මට ඒ අයට කතා කරන්න ඕන කියලා. එතකොට හොරෙබ් කන්දේ අපි දකිනවා දෙවියන් වහන්සේ කතා කරන්න එනකොට ඊශ්‍රායල් සෙනග මොසස්ට කතා කරලා කියනවා අපෝ දෙවියන් වහන්සේට කියන්න අපිට කතා කරන්න එපා කියලා. මොකද දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ සෙනගත් එක්ක මේ කිවිසුම ඇති කරගන්න කතා කරලා. නමුත් දෙවියන් වහන්සේ කතා කරනකොට ගර්ජනා ඒව ඇහෙනකොට සෙනග බයේ මොසස්ට කිව්වා නැහැ අපිට කතා කරන්න එපා කියන්න. ඔයා අපිට කතා කරන්න දෙවියන් වහන්සේ ඔයාට කියන දේ අපිට කියන්න අපි ඒවට එකඟ වෙන්න. හරි. ඒ නිසා දෙවියන් වහන්සේ මොකද කරන්නේ? දැන් මේ දෙවියන් වහන්සේ කතා කරලා මිනිස්සුන්ට කියනවා ඊශ්‍රායල් සෙනගට කියනවා මෙන්න මේකයි කිවිසුම කියලා මෝසස් අරහා. දැන් මෝසස් තමයි සෙනගට කතා කරන්නේ දෙවියන් වහන්සේ මෝසස්ට කියපු දේ. නික්ම යාම පොතේ 24 තුන්වෙනි පදේ ඉඳලා අපි පොඩ්ඩක් කියවමු. නික්ම යාම 24 තුන්වෙනි පදේ ඉඳලා ඒක තියෙනවා මෝසස් අවුත් ස්වාමීන් වහන්සේගේ සියලු වචනද විනිශ්චයන්ද සෙනගට කියා දුන්නේය. දැන් බලන්න දෙවියන් වහන්සේ මෝසස්ට කියපු දේ මෝසස් කියන මේ මෝසස් තමයි මීඩියේටර් මැදිහත්කාරයා දෙවියන් වහන්සේගේ කිවිසුමේ. දැන් කිවිසුම ඇති කරගන්නේ කාතරද? දෙවියන් වහන්සේ හා ඊශ්‍රායල් සෙනගත් එක්ක. හරි. ඒ නිසා දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා සෙනගට කියන්න. මෝසස් ඇවිල්ලා සෙනගට කියනවා මොනවාද? සියලු වචන විනිශ්චයන් ආඥාවන් සෙනගට කිව්වා. මුළු සෙනග එක හඬින් උත්තර දෙමින් ස්වාමීන් වහන්සේ කී සියල්ල කරන්නෙමු යයි කීවෝය. මේක තමයි කිවිසුම. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා මෙන්න මේකයි 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 තියෙන කිවිසුමේ කියලා. සෙනග කතා කරලා කියනවා ඒ සියල්ල අපි කරනවා. අපි එකඟයි. අපි එකඟයි. කිවිසුම ඊළඟ පදේ සෙන කතා කරලා කිව්වහම මෝසස් ද ස්වාමීන් වහන්සේගේ සියලු වචන ලියා අලුයම නැගිට
කන්ද මුල පූජාසනයක් සහ ඊශ්‍රායල්ගේ ගෝත්‍ර 12 ගණන ලෙස කණු 12ක්ද ගොඩනැගුවේ දැන් මේ සෙනග එකඟ වුණාට පස්සේ මොකද වෙන්නේ සංකේතයක් ලෙස ගෝත්‍ර 12ට කණු 12ක් හදනවා හරි ඊට පස්සේ ඔහු ඊශ්‍රායල් පුත්‍රයන්ගේ යෞවනයන් යැවීය ඔහු ස්වාමීන් වහන්සේට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයන් පූජා කළෝය දැන් මෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ පූජාවක් කරනවා ගිවිසුම ගැන එකඟතාවයට ඊට පස්සේ 6 වෙනි පදේ मोसस लेन देखें कोटसागेन भाजन वल दमा इतिरी कोटस पूजासने पीट इसे सतुन गेले अरगन हरि मुकद इसलाम वतावट देवियान महांसे लेवलिन गिविसुमा कतिकरगाने अभी दकिन संकेतात्मक आदम मेक्क देवियान महांसे आदम शुद्धव सिटियदी गिविसुमा कतिकर गत्तट देवियान महांसे आदम पापेट वेटुनट पस्से लेवलिन गिविसुमा कतिकर गान मुगद आदम्ट सतेक्व मरला बेटलुएक्व मरला एंदुं अंदनवा एक संकेतात्मकव आत्मिकव इसराट अदाल वेनवा नमुत एच्चर मम गीने नमुत मलको अगड़ किया नौने सतेक मरला ले वैगिरीम सामाने गिविसुमा स्थापित करन देवियान वहां से इदिरिये क्रम्याके मुगद ले संकेतवत करने जीवे तो मनुष्येक मेरे नत्व සතෙක්ගෙ ලේවලින් තමයි ගිවිසුමක් ස්ථිර කළේ. හරි. අපි දකිනවා ඒක ආදම් තුලින් කරා නොවත් පූජාවක් කරා දෙවියන් වහන්සේට සතුන් පූජාව ලේ පූජාවක් ගිවිසුමෙන් පස්සේ ගිවිසුමට ඉස්සලා. එතකොට ආබ්‍රහමුත් එහෙම කරා මොකද සතුන් පූජා කරා දෙවියන් වහන්සේ ඉදිරියේ ලේ වගේ. දැන් මෝසස් මොකද කරන්නේ? देवियन महान से दुन्न में आज्ञा वन विशाल प्रमाण अभी दकिनो आदम तो दुन्ने काय नोवट दुन्ने काय आब्राम तो दुन्ने ते काय हबै मोसेस तो देनवा अर मा इदिरिये निदोस्व सिटिनवा कियपु आब्राम तो कियपु निदोस्व इन्न कियला आब्राम तो कियपु एक आज्ञाव तुल कोहोमद निदोस्व इन्न यान्ने कोहोमद नुंबला निदोस्व वेन्ने कियन एकट पूजावन सत्व पूजावन पाप पूजावन गुडक आज्ञावन देना ए आज्ञावन गुडक निसा मोसे सेवा लियना लियला मुकद करा नीलंग पदे हत्तनी पदे इसी हतरे हत कथा कर लकी ओहु गिविसुमे पोत रागेन मेन्न गिविसुम लियपु पोत अरगन ආඥාවන් ඔක්කොම ලියපු ගිවිසුම ලියපු ඒ පොත අරගෙන සෙනග ඉදිරියේ නැවත කියවනවා හරි ආපහු කියවනවා ඊට පස්සේ ඕහුද ඒ කියන්නේ සෙනගද ස්වාමීන් වහන්සේ කී සියල්ල කරමින් කී කරු වන්නෙමු යයි කීවේ සෙනග කිව්ව මොකද්ද අපි කී කරු වෙනවා මේ ගිවිසුමට මේ කියපු දෙයට මේ ආඥාවන් වලට අපි එකඟයි අපි කී කරු වෙනවා දැන් දෙවියන් වහන්සේ හා ඊශ්‍රායල් සෙනග අතර ගිවිසුම ඇති කර ගන්නවා ඒ ගිවිසුමට මොකද වෙන්නේ ඊළඟ පදේ කියනවා මෝසස් කොහොමද ගිවිසුම ස්ථාපිත කරේ එවිට මෝසස් ඒ ලේ රැගෙන සතුන් ගෙලේ රැගෙන සෙනගට ඉස්සා අහා ඒකෙන් සංකේතවත් වෙන්නේ සෙනග එකඟයි ගිවිසුමට ඊට පස්සේ කියනවා මේ සියලු වචන ගැන ස්වාමින් වහන්සේ නුඹලාගේ නුඹලා සමග කළා වූ ගිවිසුමේ ලය මේයි කීවේ පූජාසනේ ඉස්සා පොතේ ඉස්සා ඊට පස්සේ ඒ ලේ අරගෙන සෙනගට ඉස්සා මොකද්ද ගිවිසුමේ ලය blood of the covenant ගිවිසුමේ ලය මෙයයි කියලා සෙනගට ඉස්සා නම් වෙනි පදේ එකල මෝසස් ආරොන් ද නාබෝද්දව ඉස්රායෙලුන්ගේ වැඩිමහල 70 දිනෙද නැගී ගොස් මොකද කරේ පූජාවන් ඔප්පු කරනවා දෙවියන් වහන්සේට 10 වෙනි පදේ 24 10 හරි දෙවෙනස දුටුවේ ස්වාමීන් වහන්සේ පාදයට නිල් මාණිකර දීත්මත ආලෝකයක්ද අහස්තලයෙන් වැන්නක්ද වූවේය දැන් දෙවෙනස මේ ගිවිසුම स्थापित कर बो मेकेम पेना हरी
මේ තමයි මෝසස් මැදිහත්කාරකමක් කරලා දෙවියන් වහන්සේ හා ඊශ්‍රායෙල් සෙනඟ අතර ඇති කරගත්තා වූ ගිවිසුම මේක ලෝක ජනගහනයත් එක්ක නෙමෙයි ලෝක සෙනඟත් එක්ක නෙමෙයි ගිවිසුම ඇති කරගත්තේ මේ ඇති කරගත්තේ ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක ඒ නිසා මේ ගිවිසුම ඇති කරගත්ත වෙලාවේ කියනවා නුඹලාගේ දරුවන්ට මේ දේ උගන්වන්න ලෝකේ පුරා ගිහිලා මේ දේ උගන්වන්න කියලා කිව්වේ නැහැ නුඹලගේ දරුවන්ට ඒ කියන්නේ ඊශ්‍රායෙල් සෙනඟගේ දරුවන්ට වෙන විදිහකට කියනවා ආබ්‍රහම්ගේ දරුවන්ට මොකද මේ ගිවිසුම ආබ්‍රහම්ගේ දරුවන්ට දුන්න පොරොන්දුවයි දෙවියන් වහන්සේ මෝසස් එක්ක මැදිහත්කාරකම් කරලා ඇති කරගත්තේ දැන් මේ ගිවිසුම තුල තමයි මෝසස් මේ සෙනඟව අරගෙන පොරොන්දු දේශය ඊශ්‍රායෙලට යන්නේ මොකද මේ ගිවිසුමේ පොරොන්දුව තමයි උන්වහන්සේ රටක් මේ ඇට දෙන්නනවා මේකේ පොරොන්දුවේ වැඩි කොටසක් තියෙනවා ද්විතීයික කතාවේ 28 වෙනි පරිච්ඡේදයේ හරි අපි දකිනවා ඒක දෙවියන් වහන්සේ නැවත ඒ පොරොන්දුව අලුත් කරගන්න විදිය ද්විතීයික කතාවේ හරි ඒකේ 28 හරි කියනවා කීකරු වීමේ මොනවාද ප්‍රතිලාභ නැත්තම් ඒකේ තියෙන ලැබෙන දේ මෙන්න 28 එකේ කතා කරලා කියනවා ද්විතීයික කතාවේ 28 එක ද්විතීයික කතාවේ 28 එක මා විසින් අද නුඹට අනකරන නුඹේ දෙවිවෝ ස්වාමීන් වහන්සේගේ සියලු ආඥා රක්ෂා කරන්නට බලා ගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑ කමින් කන් දෙන්නේ නම් නුඹේ දෙවිවෝ ස්වාමීන් වහන්සේ පොළවේ සියලු ජාතීන්ට වඩා නුඹලා උසස් කොට තබන සේකද මේ වගේ කියලා ආශිර්වාද ගොඩාක් කියනවා කීකරු වීමේ මේ මෝසස් තරහා ලැබුණු දෙවියන් වහන්සේගේ ගිවිසුම මේක මෝසස්ගේ ගිවිසුම නෙමෙයි මේක දෙවියන් වහන්සේගේ ගිවිසුම මෝසස් මැදිහත්කාරකම් කරලා ඊශ්‍රායෙල් සමසෙනක සමග ඇති කරගත්තා මෝසස් කතා කරලා කියනවා මේකට කීකරු වෙනවා නම් නුඹලාට ගොඩාක් ආශිර්වාද ලැබෙනවා කියලා ද්විතීයික කතාවේ 28 කතා කරලා කියනවා. හැබැයි අකීකරු වුණොත් ශාපයන් එන බවත් මෝසස් අනතුරු අඟවනවා. අකීකරු වුණොත් මොකද මේ ඊශ්‍රායෙල් සෙනඟ කියන්නේ ලෝක ජනගහනය නෙමෙයි. ලෝකයෙන් තෝරගත්ත සෙනඟක්. ඇයි එහෙම තෝරගත්තේ? මුළු ලෝකයේ මෙන්න මිනිස්සු නෝවගෙන් පස්සේ විවිධාකාර වූ නමස්කාර ක්‍රමවලට ගියා. විවිධ දෙවිවරුන් ඒගොල්ලන්ට හදාගත්තා. ඒගොල්ලන් හදාගත්ත දෙවිවරුන්ට නමස්කාර කරන්න ගත්තා. යක්ෂයා මේ අය තුල ක්‍රියා කරමින් යක්ෂයා ඒ නමස්කාරය මිනිසයන්ගෙන් ලබා ගත්තා. දෙවියන් වහන්සේ නිසා මේ ලෝකෙ සෙනඟට කතා කරන්න නැතුව ඒ ලෝකෙ හිටපු මිනිස්සෙක්ව අරගෙන ඒ මිනිස්සයා හරහා ජාතියක් බිහි කරලා ඒ ජාතියත් එක්ක ගිවිසුමක් ඇති කරගත්තා. ඒක කරේ දෙවියන් වහන්සේ ලෝකයාට උන්වහන්සේගේ ස්වභාවය පෙන්වන පිණිස දෙවියන් වහන්සේගේ ස්වභාවය පෙන්වන පිණිස උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ ආදරය උන්වහන්සේගේ බලය මේ සියල්ල ලෝකයාට පෙන්වන පිණිස මොකද දෙවියන් වහන්සේ ලෝකයාට ගොඩක් ආදරේ උන්වහන්සේ කැමති නැහැ දුෂ්ටයා විනාශ වෙනවට. ඒ නිසා දෙවියන් වහන්සේට ඕන වුණා මේ සෙනඟ හරහා මේ සෙනඟ කීකරුකම හරහා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දෙවියන් වහන්සේගේ බලය මේ සෙනඟ තුලින් ලෝකයට ප්‍රකාශ කරන්න. ඒක තමයි සැලැස්ම. ඒක තමයි දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වුණේ. උන්වහන්සේගේ අරමුණ වුණේ. හැබැයි අපි දන්නවා ඊශ්‍රායෙල් සෙනඟ මේ ගිවිසුමට කීකරුනේ නැහැ. අපි ඉතිසලත් කියුවා ගීතාවලිය 78 පැහැදිලිව කතා කරලා කියනවා මේ සෙනඟ මගේ ගිවිසුම කැඩුවා. මේ සෙනඟ මගේ ගිවිසුම කැඩුවා. ඇයි දන්නවද ඒගොල්ලන්ගේ හදවත් ස්ථිරව තිබුණේ නැහැ. ගිවිසුමට විශ්වාසවන්ත වුණේ නැහැ. දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වුණේ නැහැ. ඒගොල්ලෝ බොරු කරා ගොඩක් දෙවියන් වහන්සේට. අපි පොඩ්ඩක් ගීතවලිය 78
පද කීපයක් කියවමු මට ඕන එක පොඩ්ඩක් පෙන්වන්න දෙවියන් වහන්සේ දරම මේක කියෙව්වා මේ ගීතල 70 ගණන් මම ඊට ඉස්සලා කතා කරා නමුත් මට පොඩි දෙයක් විතරක් පෙන්වන්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඒගොල්ලෝ කොහොමද හැසිරුණු විදිය හරි දෙවියන් වහන්සේ කතා කරලා කියනවා පොඩ්ඩක් ඉන්න උන්වහන්සේ ගැන විචාලෝය දැන් මැරුණා මොකද වුනේ මහා විනාශයක් එනකොට සෙනග දෙවියන් වහන්සේ ගැන හොයන්න ගත්තා ඔවුන් හැරි අප්‍රමාදව දෙවියන් වහන්සේව හෙව්වා මොකද මහා විනාශයක් ආපු නිසා දෙවියන් වහන්සේව හොයාගෙන ආවා හැරිලා ආවා කියලා කියනවා හැබැයි බලන්න මේ අය කොහොමද හැසිරුණු විදිය ඊළඟ පදේ ඔවුන් මොකද කරේ දෙවියන් වහන්සේ තමන්ගේ පර්වතයේ බවත් महोत्तम देवियान महान से तमुनगे मिदुम कार्यान बाबत ओहु सिहिकला अपि हितनो हरि होंदाय अपि हितनो हरि होंदाय कियला यहापत कियला हबे कोहोमद एगोलो करला तीन ईलंग पदे एगोलो सिहिकरा नमुत ओहु कटिन उन वहां सेट चाटु कले फ्लैटर देवियान महान से रवट्टन उत्साह करनवा कटिन वचन कियला दिवेन उन महान सेट बोरु की वोय ඒගොල්ලෝ හැරිලා ආවා කියලා පෙන්නුවට ඇත්තටම ඒගොල්ලෝ ආවේ ඒගොල්ලන්ගේ වාසියට ඒගොල්ලන්ගේ ජීවිතේ බේරගන්න. ඒගොල්ලන්ට නිකන් වෙන්න තියෙන විනාශයෙන් බේරෙන්න මිසක් දෙවියන් වහන්සේට ආදරෙට නෙමෙයි. දෙවියන් වහන්සේ තුල ස්ථිර හදවතක් ඇතුව නෙමෙයි. චාටු බස් දෙන්නා. කාටද? දෙවියන් වහන්සේට. ඔවුන්ගේ දිවෙන් බුරු කිව්වා දෙවියන් වහන්සේට. ඒකට හේතුව මක් නිසාද? ඔවුන්ගේ සිත් උන්වහන්සේ කෙරෙහි ස්ථිර නොවිය. මෙන්න වැදගත්දේ උන් වහන්සේගේ ගිවිසුමට ඔව්හු විශ්වාසව නොසිටියේ. ගිවිසුමට විශ්වාස වුණේ නැහැ. ඒ නිසා හදවත ස්ථිර වුණේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ ඉදිරියේ බොරුවට මවාපෑමක් කරන්න උත්සාහ කරනවා. මවාපෑම නැති දෙයක් පෙන්වන්න උත්සාහ කරනවා. ඇතුලේ මුකුත් නැහැ. හදවතේ ස්ථිරකමක් නැහැ. කටින් ප්‍රශංසා කරනවා. කටින් උන්වහන්සේට කියන ඔබ වහන්සේ මගේ පර්වතයයි ඔබ වහන්සේ මගේ රැකවරණයයි ඔබ වහන්සේ මගේ මේක අර ඔක්කොම කියනවා හැබැයි හදවතේ මුකුත් නැහැ හදවතේ මුකුත් නැහැ මේක තමයි ශ්‍රැසෙනග කරේ මේක තමයි දෙවියන් වහන්සේගේ ගිවිසුමට මෝසස් මැදිහත්කාරකම් කරලා දෙවියන් වහන්සේ ඇති කරගත්ත ගිවිසුමට මේ සෙනග දුන්න ප්‍රතිචාරය ගිවිසුමට ඔහු විශ්වාසවන්ත වුණේ නැහැ දෙවියන්ස දකින්නවා එහෙම වුණාට පස්සෙත් දෙනස එක දෙයක් දකින්න මොකක්ද දන්නවද 39 වෙනි පදේ මේ 38 වෙනි පදේ 38 ඊළඟ පදේ නමුත් අනුකම්පාවෙන් යුක්ත වූ උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම කමා කළසේක ඔවුන් විනාශ නොකළසේක මේ සෙනගව ඊශ්‍රායෙල් සෙනග සහ මුලින් විනාශ කරේ නැහැ ලෝකයේ සෙනග විනාශ කළා වගේ එසේ උන්වහන්සේ නොඑක් විට තමන්ගේ කෝපය ඉවත හරවා තමන්ගේ මුළු උදහස ඇවිස්සෙන්ට ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේ ඉවසුවා දේවල්. අපි දකින්න එක අවස්ථාවක දෙවියන් වහන්සේ මේ ඊශ්‍රායෙල් සෙනග විනාශ කරන්නට යනකොට මෝසස් කතා කරලා කියනවා අනේ ස්වාමිනී විනාශ කරන්නට එපා මේ සෙනගව මොකද ඔබ වහන්සේගේ නාමයට ඒක හොඳ නැහැ ඔබ වහන්සේට ඒ කෝපය මෙව කරන්න මගේ නම ජීවන පොතෙන් අයින් කරන්න. මාව විනාශ කරන්න වෙන දේකින් කියනවා සෙනග විනාශ කරන්න එපා කියලා මැදිහත්කාරකමක් කරනවා සෙනග උදෙසා සෙනග වෙනුවෙන් මෝසස් දෙවියන්වහන්සේ නිසා මෝසස් නිසා විනාශ කරන්නේ නැහැ 39 වෙනි පදේ ඔවුන් මාංශමය බවත් පහව යන්නා වූ නැවත නොයන්නා වූ හුලඟක් බවත් දෙවියන් වහන්සේ සිහි කළා මේ පදේ හරි වැදගත්. හරි වැදගත්. මනුෂ්‍යයා
මාංශමය මනුෂ්‍යයා මාංශමය මාංශමය කියන්නේ දුර්වලයි මාංශිකත්වයට යටත් වෙච්ච සෙනගක් මාංශිකත්වෙන් පූර්ණ වෙච්ච සෙනගක් හරියට හුළඟක් වගේ ස්ථිර නැහැ දෙවියන්ෝ සිහි කරා එක දෙවියන් දැනගත්ත මනුෂ්‍යයා දුර්වලයි මාංශයයි නැවත නොයන්නව හුළඟක් වගේ දුර්වලයි එනිසා මනුෂ්‍යයාට බෑ මේ විවස්ථාව තියන්න නැත්තම් මේ ගිවිසුම රකින්න මනුෂ්‍යයාට බෑ මනුෂ්‍යයා දුර්වලයි උන්වහන්සේ ඒක සිහි කරා මේක තමයි මෝසස්ගේ ගිවිසුමේ ස්වභාවය අපි දකින්න ඊට පස්සේ දෙවියන් වහන්සේ කතා කරලා කියනවා ජෙරමියා තුලින් ඉස්සල්ලාම ජෙරමියා 31 ජෙරමියා 31 දිනසේ කතා කරලා කියනවා මේ මනුෂ්‍යයන් ඊශ්‍රායෙල් සෙනගගේ පාපය ගැන දැකලා ඊශ්‍රායෙල් සෙනගගේ මහා විනාශය ගැන දැකලා 31 කියනවා බලව මා විසින් ඊශ්‍රායෙල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් එන්නේ යයි ස්වාමින් වහන්සේ කියන සේක මෙන්න දෙවියන් වහන්සේ අලුත් ගිවිසුමක් ගැන කතා කරනවා හැබැයි මේගොල්ලෝ ඉන්නේ මෝසස්ගේ ගිවිසුම තුල දෙනස කතා කරලා කියනවා මම ඒගොල්ලොත් එක්ක අලුත් ගිවිසුමක් ඇති කරගන්න යනවා කාත් එක්කද ඊශ්‍රායෙල් වංශය සහ යුදා වංශය සමග මොකද ඒ වෙනකොට ඊශ්‍රායෙල් කියන්නේ උතුරු කොටස යුදා කියන්නේ පහළ කොටස රටවල් දෙකක් හැටියට තිබුණේ මේ රටවල් දෙකක් එක්ක නැත්නම් මේ සෙනගත් එක්ක මම අලුත් ගිවිසුමක් ඇති කරගන්න යනවා ඒ දවස ළඟදිම එනවා කියලා තිනවා දවස එනවා ඒ කියන්නේ ඒක අනාගත වාක්‍යයක් ඉස්සරහට එන දෙයක් ඊළඟ පදේ මොකද්ද කියන්නේ 32 ඒ වනාහි මිසර දේශේ ඔවුන්ගේ පියවරුන් ගෙනට පිනිස මා ඔවුන්ගේ අත අල්ලුද අත ඇල්ලු දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වගේ නෙමෙයි ආහා මේ මේ කතා මොසස් හරහා ඇති කරගත් ගිවිසුම වගේ නෙමෙයි හොඳට මතක තියාගන්න එක ජෙරමියා හරහා මේ කතාව කියන්නේ මේක මොසස් හරහා මං ඇති කරගත් ඊශ්‍රායෙල් සෙනගත් එක්ක ඇති කරගත් ගිවිසුම වගේ නෙමෙයි මොකද මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියෙමි නමුත් ඔව්හු ඒ මාගේ ගිවිසුම කඩකළෝ යයි ස්වාමින් වහන්සේ කියනසේක මට මේ පදේ ඇහිච්ච ගමන් දෙවියන් වහන්සේ මාව අරන් ගියා නැවත උප්පත්ති පොතට ඔබ දන්නවද අපි කියවපු ඒ උප්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදයේ ගිවිසුම ගැන කතා කරපු ගමන් දෙවියන් වහන්සේ ඊළඟට කතා කරලා කියනවා මනුෂ්‍යයා තනියමින්ට හොඳ නැහැ කියලා මනුෂ්‍යයාට සහකාරියක්ව මනුෂ්‍යත් තුලින්ම කොටසක් අරගෙන උන්වහන්සේ නිර්මාණය කරනවා නිර්මාණය කරලා ඒ කාන්තාවව පිරිමියා ළඟ නැත්නම් ආදම් ළඟට ගෙනල්ලා ආදම්ට විවාහ කරලා දෙනවා විවාහ ගිවිසුමක් ඇති කරගන්නවා ඇති කරනවා දෙවියන් වහන්සේ ගිවිසුම සංකේතවත් කරනවා විවාහ ගිවිසුමට ඒ නිසා දෙවියන් වහන්සේට විවාහ ගිවිසුම එච්චර වටිනවා ඒ වගේම විවාහ ගිවිසුම හරිද දෙවියන් වහන්සේ අපේ අතර තියෙන ගිවිසුම වගේ මෙතන කතා කරලා කියනවා දෙවියන්සේ කතා කරලා කියනවා මෝසස් එකක මම ඇති කරගත්ත ගිවිසුමේදී මම හරියට ඊශ්‍රායෙල් සෙනගට ස්වාමි පුරුෂයෙක් වගේ හිටියේ මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක් වගේ හිටියා නමුත් ඔවුන් මගේ ගිවිසුම කැඩුවා විවාහ ගිවිසුම වගේ අද කාලේ ඇති කරගන්න විවාහ ගිවිසුම් කඩනවා දෙවියන් වහන්සේ ඉදිරියේ පොරොන්දු දීලා කඩනවා ඒ වගේ ඔහු මාගේ ගිවිසුම කඩ කරා කියලා තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ ඊළඟ පදේ? 33 වෙනි පදේ. නමුත් ඒ දවස්වලට පසු මා ඊශ්‍රායෙල් වංශය සමග ඇති කරගන්න ගිවිසුම මේයි ස්වාමින් වහන්සේ කියනසේක. මොකද්ද? දැන් බලන්න. මෙන්න මේකයි ගිවිසුම. මේ ගිවිසුම එන්න කලින් කියන්නේ. මේ ඉස්සරහට ඇති කරගන්න යන ගිවිසුම යේසුස් වහන්සේ ඇවිල්ලා ඇති කරගන්න යන ගිවිසුම ගැන මේ කතා කරන්නේ මේ වෙන ගිවිසුමක් ගැන මේ කතා කරන්නේ මේ කතා කරන්නේ මේ ගිවිසුම ගැන අලුත් ගිවිසුම ගැන මෙන්න මේකයි ගිවිසුම මොකද්ද මාගේ මම මාගේ විවස්ථාව
ඔවුන් තුල තබා හොඳට අහගන්න මේක මාගේ විවස්ථාව ඔවුන් තුල තබා ඒක ඔවුන්ගේ සිත්වල ලියනවා මේක තමයි අලුත් ගිවිසුම මාගේ විවස්ථාව දැන් ඊශ්‍රායෙල් වරුන්ට විවස්ථාව කිව්වම මොකද මතක් වෙන්නේ පොත ලියවිල්ල මොකද ගිවිසුමේ පොත මෝසස් ලේ ඉහළ සෙනගට ලේ ඉහළ ඇති කරගත්ත ගිවිසුම මොකද්ද ව්‍යවස්ථාව කියන පොතේ තියෙන කාරණාවලට එකඟතාවය දෙවියන් වහන්සේ දුන්න සෙනග එකඟ වුණා කී කරු වෙන්න ගිවිසුම හැබැයි දිනසේ කියනවා මම ඉදිරියට ඇති කරගන්න යන ගිවිසුම ඔවුන් තුල තබනවා මම ඒක ලියන්නේ පොතේ නෙමෙයි හිතේ අන්න එතකොට අන්න එතකොට මෙන්න මේකයි ස්වභාවය මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි ඔව්හු මාගේ සෙනග වන්නෝය මෙන්න කිවිසුමේ ස්වභාවය එන්න කලින් ජෙරමියා තුලින් කතා කරලා කියනවා අලුත් කිවිසුමේ ස්වභාවය මේක තමයි යේසුස් වහන්සේ හරහා යේසුස් වහන්සේ මැදිහත්කාරකම කරලා පියාණන් හා මුළු ලෝකයත් එක්ක ඇති කරගත්ත කිවිසුම ඒක ඇත්තක ඇස්සල ඇති කරගත්ත ඊශ්‍රායෙල් සෙනගත් එක මොකද ගෝලයෝ 12 දෙනයි එතන හිටපු කට්ටියයි ඔක්කොම යුදෙව්වෝ ඊශ්‍රායෙල් වරු හැබැයි ඒක උන්වහන්සේ මුළු ලෝකයටම සුභාරංචියක් ලෙස ප්‍රකාශ කරන්න කිව්වා ඒ කිවිසුම අපි අධ්‍යයනය කරන්න යනවා හෙට දවසේ මොකද්ද යේසුස් වහන්සේ ඇති කරගත්ත කිවිසුම අපි විස්තරාත්මකව බලන්න යනවා මං හිතනවා අද අපි මේ කතා කරපු ආදම්ගේ කිවිසුම ඉඳලා නැත්නම් ආදම් එක්ක දෙවෙනස ඇති කරගත්ත කිවිසුම ඊට පස්සේ ඒක ස්ථිර වෙච්ච හැටි ඊට පස්සේ නෝවත් එක්ක ඇති කරගත්ත කිවිසුම ඒකේ සලකුණ ඊට පස්සේ ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත කිවිසුම ඒකේ සලකුණ සාරාංශ විදියට මම ගොඩක් විස්තර කියන්න ගියේ මට ඕනේ ගිවිසුම් ටික ඕගලන්ට සිහි කරලා ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණ ටික ඕගලන්ට දෙන්න විතරයි අමතක කරන්න එපා ගිවිසුමත් එක්ක දෙවියන් වහන්සේ ගිවිසුමක් ඇති කරගනකොට හැම වෙලාවෙම උන්වහන්සේ විවස්ථාව එහෙම නැත්නම් ආඥාවක් දුන්නා ආඥාවක් හෝ ආඥාවක් දුන්නා ඒකත් එක්ක උන්වහන්සේ පොරොන්දු දුන්නා ඒකත් එක්කම සලකුණක් දුන්නා ඒ ගිවිසුමට මේක තමයි දෙවියන් වහන්සේගේ ස්වභාවය. අපි බලන්න යනවා යේසුස් වහන්සේත් එක්ක ඇති කරගත්ත. නැත්නම් යේසුස් වහන්සේ මැදිහත් කාර්යය ලෙස ඇති කරගත්ත අලුත් ගිවිසුම ඇත්තටම මොකද්ද? ඔබ මම ඉන්න බැඳිලා ඉන්න ගිවිසුම මොකද්ද? අපි ඇත්තට මේ තුල ඉන්නවද? අපි ඒක ආරක්ෂා කරනවද? එහෙම නැත්නම් ඊශ්‍රායෙල් සෙනග වගේ අපි එකෙන් ඈත් වෙලා කඩලාද? මොකද්ද කිවිසුම මෙන්න අපි ඔබත් එක්ක කතා බහට ලක් කරන්න යන්නේ අන්න ඒකයි අපි ආඥා කරමු ස්වාමිනී ඔබ වහන්සේ මිනිස්යා ගැන මෙච්චර සලකන නිසා අපි ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ස්වාමිනී ඔබ වහන්සේගේ බලය ඔබ වහන්සේගේ ස්වභාවය ඔබ වහන්සේගේ විශාලත්වය දකින්නකොට දැනගන්නකොට මිනිස්යා ගැන මෙච්චර හිතන්න තරම් අපේ තියෙන වටිනාකම මොකද්ද ස්වාමිනී? හැබැයි ඔබ වහන්සේ කරුණාවෙන් අධිකව ආදරයෙන් පූර්ණව අනුග්‍රහයෙන් අසීමිතව සිටින දෙවියන් වහන්සේ. අනේ ස්වාමිනී ඔබ වහන්සේ අපිත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න තරම් ස්වාමිනී අපිට ආදරය කළා. ස්වාමිනී ඔබ වහන්සේගේ ගිවිසුම තුල රැඳෙන්න ඔබ වහන්සේගේ ගිවිසුම නිසියාකාරව අවබෝධ කරගන්න ඒ තුල රැඳෙන්න ස්වාමිනී මෙන්න අපිට උපකාර කරන්න අප තුල තිබෙන ඒ ආලේපයම අපිට උගන්වමින් මෙන්න ස්වාමිනී අපිව ස්ථිර කරන්න වැනෙන සිතක් නොව දෙසිතක් නොව
ස්ථිර සිතක් ස්ථිර ආත්මයක් ඇතුව ඔබ වහන්සේ තුල රැඳෙන්න ස්වාමිනි අප තුල ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනි මෙන්න අප සියලු දෙනා ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා ඔබ වහන්සේගේ සැලැස්මට කැමැත්තට බාර වෙනවා කැප වෙනවා අප තුලින් ඔබ වහන්සේම ගෞරවය ලබන්න නාසරති යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් හොඳයි අපි සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා දවසේ අපිත් එක්ක එකතු වුණාට මම ඔබෙන් ඉල්ලනවා හෙට දවසේ අපිත් එක්ක එකතු වෙන්න සම්බන්ධ වෙන්න යේසුස් වහන්සේ මැදිහත් කාරකම් කරමින් උන්වහන්සේ අපිත් එක්ක ඇති කරගත්ත අලුත් ගිවිසුම අපි බලන්න යනවා මොකද්ද කියලා හොඳයි එතකම් සියලු දෙනාට ජෙස්පීටා